සාමාන්‍යයෙන් අපි ඩයලොග් ඇන්ටනා එකක් ගත්තොත් අපිට පුළුවන් මේ ඇන්ටනා එක අපිට අවශ්‍ය ඕනම තැනකින් ස්ථානගත කරන්න. ඉතින් අපි මේක අපිට අවශ්‍ය තැනකින් ස්ථානගත කරත් අපිට ඊළඟට එන අභියෝගය තමයි මේ ඇන්ටනකට අවශ්‍ය සිග්නල් කොහොමද නිවැරදිව අල්ලගන්නේ කියන එක. ඉතින් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා ඇති ඩයලොග් ඇන්ටනා එකට සිග්නල් එන්නේ ඉන්ටර්සැට් 12 කියන සැටලයිට් එකෙන්. ඉතින් අපි මුලින්ම හොයාගන්න ඕනේ මේ සැටලයිට් එක තියෙන හරිම දිශාව. ඉතින් අපි මේ දිශාව හොයාගෙන ඩයලොග් ඇන්ටනා එකේ තියෙන ඩිස් එක සහ LMB එක අපිට පුළුවන් මේ පැත්තට හරව ගන්න. ඉතින් අපි මේ දිශාවට අපේ ඩයලොග් ඇන්ටනා එක හැරුවත් සමහර විට සිග්නල් එන එකේ පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් ඔයා එහෙමනම් කරන්න ඕනේ ඔයාගේ ඇන්ටනා එකේ තියෙන ඩිස් එක සහ LMB එක පොඩ්ඩක් උඩට පහළට කරලා ඔයාට පුළුවන් ඔයාගේ ඩයලොග් TV එකට අවශ්‍ය සිග්නල් මේ හරහා හරියටම ලබා ගන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ඩයලොග් ඇන්ටනා එකට සිග්නල් එන Intelsat 12 කියන සැටලයිට් එක තියෙන්නේ කොයි දිශාවෙද කියලා ඔයා ගාව තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන්ම කොහොමද අඳුරගන්නේ කියලා. ඉතින් අපි එහෙමනම් යමු අද වීඩියෝ එකට. මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලොන්ට කියලා දෙන දේවල් කියලා දෙන කලින් අපි මුලින්ම ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ඇප් එකක්. මම මුලින්ම මගේ Play Store එක මෙහෙම ඕපන් කරාම ඔයාලට මේකෙදි බලා ගන්න පුළුවන් Satellite Point කියන ඇප් එක. ඉතින් ඔයා Play Store එකට ඇවිල්ලා ඔයාලට මේ නම සර්ච් කරලා මුලින්ම ඔයාලට පුළුවන් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේ ඇප් එක ගොඩක් ලොකු MB ගානක ඇප් එකක් නෙවෙයි. මේ ඇප් එක MB 10ක වගේ ගොඩක්ම පොඩි ඇප් එකක්. ඉතින් මම කලින් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් අපි මුලින්ම මේ ඇප් එක ඕපන් කරන්න කලින් අපි කරන්න ඕනේ අපේ ෆෝන් එකේ notification bar එක මේ විදිහට පහළට ඇදලා අපේ location on කරගන්න එක. ඉතින් මම මේ විදිහට කලින්ම මගේ location on කරගෙන තියෙන්නේ. ඉතින් ඔයත් ඔයාගේ location මේ විදිහට මුලින්ම on කරගන්න ඕනේ. ඉතින් ඔයා මේ විදිහට ඔයාගේ location on කළා ඔයාට පුළුවන් satellite point කියන ඇප් එක මුලින්ම මේ විදිහට ඕපන් කරගන්න. ඉතින් ඔයා මේ ඇප් එක මුලින්ම ඕපන් කරද්දී අපිට මේකේ පළවෙනි ඉන්ටර්ෆේස් එකේදී බලා ගන්න පුළුවන් please select your location කියලා. ඉතින් මේකේ පහලින්ම තියෙනවා location automatically කියලා. ඉතින් මම මේක මේ විදිහට එකපාරක් ටච් කරගන්නම්. ඉතින් මම මේක මේ විදිහට ටච් කරාම මේ වගේ message එකක් ඇවිල්ලා අපේ location වලට permission ඉල්ලනවා. ඉතින් ඔයාගෙත් මේ විදිහට permission ඉල්ලුවොත් ඔයා කරන්න ඕනේ allow කියන button එක මේ විදිහට ටච් කරන එක. දැන් ඔයාලට ඒත් එක්කම බලා ගන්න පුළුවන් මේ වගේ තවත් message එකක් ආවා. ඉතින් ඔයාටත් මේ වගේ තව message එකක් ආව නම් ඔයා කරන්න ඕනේ මේකත් allow කරගන්න එක. හරි මම දැන් මේකට මේ විදිහට permission දුන්නාම මුලින්ම open වෙන්නේ අපේ phone එකේ camera එක. ඉතින් අපි මෙතනදී මුලින්ම කරන්න ඕනේ අපේ dialog antenna එකට signal එන satellite එක මුලින්ම හොයාගන්න එක. ඉතින් ඔයාලට මේ පහළ පේනවා ඇති list කියලා මේ වගේ button එකක් තියෙනවා. ඉතින් මම මුලින්ම මේක මේ විදිහට touch කරගන්නම්. දැන් ඔයාලට මෙතන මේ වගේ විවිධ නම් වලින් satellite ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මෙතනදී අවශ්‍ය වෙන satellite එක තමයි Intelsat 12 කියන satellite එක. ඉතින් මේ satellite එකෙන් තමයි ඔයාගේ dialog antenna එකට ඔයාට signal ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ උඩින්ම තියෙනවා search bar එකක්. ඉතින් ඔයා මේ search bar එකේ type කරන්න ඕනේ Intelsat 12 කියලා. ඉතින් මම ඒ නම මේ වීඩියෝ එකේ පහලින් දාන්නම්. ඔයාට පුළුවන් ඒ නම බලලා ඒ විදිහට මේකේ type කරන්න. ඉතින් මම මේකේ type කරන්නම් Intelsat 12 කියලා. හරි මම දැන් මේ විදිහට Intelsat 12 කියලා ටයිප් කරාම අපිට මේකේ පහලින් බලා ගන්න පුළුවන් මේකට අදාළ සැටලයිට් එක. ඉතින් ඔයාලට මේකේ පේනවා ඇති මේකේ තියෙනවා අන්තිමට ස්ටාර් මාක් එකක්. ඔයා මුලින්ම මේක උඩ මේ විදිහට ටච් කරගන්න ඕනේ. ඉතින් ඔයා මේක උඩ මේ විදිහට ටච් කළා ඔයා ඊළඟට කරන්න ඕනේ මේ පහල තියෙනවා settings කියලා. ඉතින් මම මේ විදිහට settings වලට ගියාම ඔයාට මේ settings වල බලා ගන්න පුළුවන් show only favorite කියලා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මේ ටික් එක මේ විදිහට ඔන් කරගන්න ඕනේ. ඉතින් ඔයා මේ ටික් එක මේ විදිහට ඔන් කරාම ඔයා හදාගන්න අවශ්‍ය හැම සෙටින් එකක්ම ඔයා හදාගෙන ඉවරයි. ඉතින් ඊළඟටව කරන්න ඕනේ මේ පහලින්ම තියෙනවා පළවෙනියට AR view කියලා. ඉතින් අපි මේක උඩ මෙහෙම එකපාරක් ටච් කරාම ආය පාරක් ඕපන් වෙන්නේ අපේ ෆෝන් එකේ කැමරා එක. ඉතින් ඔයා මෙතනදී ඔයාගේ ෆෝන් එකේ කැමරා එක බටහිර පැත්තට හරවලා බලන්න ඕනේ Intelsat 12 කියන සැටලයිට් එක කොතනද තියෙන්නේ කියලා. ඉතින් මම මේ විදිහට මගේ ෆෝන් එක බටහිර පැත්තට හරවද්දී ඔයාට පේනවා ඇති මෙතන තියෙනවා Intelsat 12 කියන සැටලයිට් එක. ඉතින් ඔයා මෙතනදී ප්‍රධාන වශයෙන්ම කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ මේ තියෙන රතු පාට පොයින්ට් එක මේ මගේ විදිහට මේ Intelsat 12 කියන මේ සැටලයිට් එකට හරවලා ඒ සැටලයිට් එක තියෙන දිශාව හරියටම අඳුනගන්න ඕනේ. ඊළඟට කරන්න ඕනේ ඔයාගේ ඩයලොග් ඇන්ටනා එකේ තියෙන LMB එක මේ සැටලයිට් එක පෙන්වන පැත්තට හරියටම හරවන එක. ඉතින් මෙහෙම හරියටම හරවපුවාම ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ ඩයලොග් ඇන්ටනා එකට සිග්නල් ලබා ගන්න. ඉතින් මේ හරහා ඔයාට ඩයලොග් TV කිසිම ගැටලුවක් නැතුව මේ හරහා නරඹන්න පුළුවන්. ඉතින් මේක ගොඩාක් ලොකු සංකීර්ණ ඇප් එකක් නෙවෙයි. ඔයාට මේක ඉතාමත් පහසුවෙන් මේ ඇප් එක Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන මම මේ කියපු පියවර ටික කරලා ඔයාට පුළුවන් Intelsat 12 කියන සැටලයිට් එක හරියටම තියෙන තැන හොයාගෙන ඔයාගේ ඩයලොග් ඇන්ටනා එකේ LMB එක ඒ පැත්තට හරවලා ඔයාගේ ඩයලොග් ඇන්ටනා එකට අවශ්‍ය වෙන සිග්නල් මේ හරහා ලබා ගන්න. අන්තිම වශයෙන් මම ඔයාලට තවත් දෙයක් පැහැදිලි කරන්නම්.
ඔයාගේ ෆෝන් එකේ AR පහසුකම නැත්නම් සමහර විට මේ ඇප් එක ඔයාගේ ෆෝන් එකේ වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයා මුලින්ම බලන්න ඔයාගේ ෆෝන් එකේ AR පහසුකම තියෙනවද කියලා. ඉතින් ඔයාගේ ෆෝන් එකේ AR පහසුකම නැත්නම් ඔයා කරන්න ඕනේ AR පහසුකම තියෙන ෆෝන් එකක් අරගෙන මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා Intel set 12 කියන සැටලයිට් එක තියෙන තැන ඔයාට පුළුවන් ඒ හරහා බලා ගන්න. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මේ දෙත් මතක තියා ගන්න. ඉතින් මං හිතනවා වෙනදා වීඩියෝ වගේම මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක්ම වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාගේ දන්න නැති යාළුවන්ටත් දැනගන්න, වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් ඔයා මේ විදිහට ඩියුනල් කේ channel එක subscribe කරමු නැති කෙනෙක් පහල තියෙන රතු පාට subscribe button එක ඔබන්න. අපි එහෙනම් මේ වගේම තවත් හොඳ වීඩියෝකින් හමු වෙනකන් සිල්මු දනාට සුබ දවසක්.